දේශපාලනය කරන ඕන කෙනෙක්ට හැකියාව තියෙන හැබැයි ඉතිහාසය අමතක කරලා දේශපාලනය කරන්න එපා. අපේ ලංකාවේ මිනිස්සුන්ගිනුත් මං ඉල්ලා සිටින ඉතිහාසය අමතක කරන්න එපා. හරි ඉක්මනට මිනිසුන්ට ඉතිහාසය අමතක වෙනවා. ජේවීප් එකට පුළුවන් නම් ওই විදිහට සුදු පිරුවට ඇදගෙන දේශපාලනය කරන්න. එහෙනම් ප්‍රභාකරන්ටත් පුළුවන් වෙන්න ඕනේ. ප්‍රභාකරන් එක්ක ඉන්න කණ්ඩායමටත් ওই විදිහට ඔව් අපේ අතින් මිනිස්සු බැරුණා තමයි. හැබැයි ඒක ඒක අපේ අපේ රෙවොලූෂන් එකට එහෙම නැත්නම් අපේ අයිතින් දිනා ගැනීම සඳහා තමයි අපි මිනිස්සු මැරුවේ කියලා ඒගොල්ලන්ටත් එහෙනම් එන්න පුළුවන්. ඒක මේගොල්ලන්ගේ ඒගොල්ලන්ගේ කිසි වෙනසක් නැහැ. ඒ හින්දා මම මේ රටේ විශේෂයෙන්ම ඉතිහාසය මතක මිනිසුන්ට කියන්න ඕනේ මේගොල්ලෝ හොරු අල්ලනවා කියලා කියනවා. මේගොල්ලෝම තමයි පළවෙනිම හොරු එක්ක ලැග්ගේ. මේගොල්ලෝ කියනවා මේ සිස්ටම් එක වෙනස් කරනවා කියලා. මේගොල්ලෝ ඩීල් දාපු නැති එක පක්ෂයක් කියන්නේ. චන්ද්‍රිකායක් එකට හිටියා. මහින්ද එකට හිටියා. අපේ පක්ෂෙන් දාපු සරත් වංශයකට උදව් කරා. මෛත්‍රීපාලට උදව් කරන්නේ නැහැ වගේ ඉඳිවිලා පැත්තකට වෙලා උදව් කරා. කාත් එකද මේගොල්ලෝ හිටියේ නැත්තේ? ඉතින් ඒ නිසා මේ වෙලාවේ දැන් අනුරු කුමාර දිසානායක මහත්මයා කියනවා ඊයේද පෙරේදද අනිවාර්යෙන් ඡන්දි තිනවා කියලා. මම නම් ඔය කවුරු කියනවත් විශ්වාස කරන්නේ නැහැ. ඔහු කියන එකද විශ්වාස කරන්නේ. ඇයි ඔහුටනේ රනිල් එක ඩීල් එක තියෙන රනිල් හරියටම ඇත්ත කියලා ඇත්ත යාට. හින්දා එයා කියනවා නම් ඡන්දි තිනවා කියලා අනිවාර්යෙන් ඡන්දි තිනවා තමයි. අපිට ඒ තරම් එයා කියනේ වචනේ ෂුව හරියට රනිල් කිව්වා වගේ තමයි. ඉතින් ඒ හින්දා මේ රටේ මිනිස්සු කවුරු හරි හිතාගෙන ඉන්නවා නම් මේ පක්ෂේ ඩීල් නැහැ කියලා. මේව බොරු නම් බොරුයි කියන්නේ. ඕනම දිනුන රටා මිනිසුන්ගේ බදු අය කළා තමයි ආදායම හොයාගන්නේ. හැබැයි මේගොල්ලෝ මොකද්ද කියන්නේ? මේගොල්ලෝ කියන්නේ ආණ්ඩුවට වෙන ක්‍රමවේදයන් හොයාගන්නලු මුදල් හොයාගන්න. මොකද්ද? බදු වලට ඇරෙන්න වෙන මොකද්ද ක්‍රමවේද? එහෙනම් ඉතින් ආණ්ඩුව බිස්නස් පටන් ගන්න ඕනේ. ඉතින් මේ වගේ කිසි පිළියමක් නැති, කිසි ප්‍රතිපත්තියක් නැති මිනිස්සු දිහා බලාගෙන හිටපු මිනිස්සුන්ට දැන් පැහැදිලිවම මේ රට ගොඩ ගන්න ආර්ථික වශයෙන් ගොඩ ගන්න එකම වැඩසටහන තියෙන්නේ සමගි ජන බලවේගිට කියලා බ්ලූ ප්‍රින්ට් එක බලුවා නම් හැමෝටම තේරෙනවා. ඒකේ ඒක තව කට්ටියක් කියනවා. නෑ අපි ඒ කට්ටිය නෙමෙයි මේ සජි. සජබෙනි කියලා කියනවා. අලුත් කට්ටියක්ද? නෑ. ඒගොල්ලෝ එක කොටුවක හිටියා. ඒ කොටුවේ රනිල් හිටියා ඩාන්ස් කර කර. රනිල්ගේ කරට අත දාගෙන හිටියා සජිත් ප්‍රේමදාස. ඒ කරට අත දාගෙන හිටියා චන්ද්‍රානි. ඒ කරට අත දාගෙන හිටියා හැරිසන්. ඒ කරට අත දාගෙන හිටියා කිරියල්ල. ඒ කරට අත දාගෙන හිටියා මරික්කාර්. ඒ කරට අත දාගෙන හිටියා රාජිත් සේනාරත්න. ඒ කරට අත දාගෙන හිටියා නේද කට්ටි හිටියා නේද ඔක්කොම බලනෝනේ හරියට කට්ටි එක කොටුවක ඩාන්ස් කර කර හිටියා මොකද උනේ සජිත් ප්‍රේමදාස වෙන කොටුවකට පැන්න පැන්නට පස්සේ හැරිසනුත් පැන්න ඒ කොටුවට චන්ද්‍රිකා නෝන කවුද චන්ද්‍රානි නෝනත් මාරුණා ඒ කොටුවට කිරියල්ලත් මාරුණා ඒ කොටුවට නේද කවුද කවුද අපේ ඉන්න තව කබීර් රසි මාරුණා ඒ කොටුවට රාජසේන රත් මාරුණා ඒ කොටුවට දැන් මාරුණේ පක්ෂයට කොටුවද මොකද මාරුණේ කොටුව පක්ෂේ මාරුවලා නැහැ වැඩපිළිවෙල මාරුවලා නැහැ පුද්ගලයන් මාරුවලා නැහැ මාරුවලා තියෙන්නේ මොකද්ද කොටුව ඉස්සල කොටුවල බෝඩ් එකක් ගහලා තිබ්බා මොකද්ද අලියා කොළපාට කියන දැන් කොටුවට බෝඩ් එකක් ගහලා තිනවා වෙන ලකුණු කි මාරුවලා තියෙන මොකද්ද ප්‍රතිපත්තිද නැහැ හොරා කන එක නතර වෙනවද නැහැ නාස්ති නතර වෙනවද නැහැ මාරුනේ මොකද්ද